ඉතිං අදත් ඔයාල හැමෝම අයිබෝවන් කියලා පිළිගන්නවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 12 වෙනි පාඩම. ඒ කියන්නේ කුරහන් ඉසිමුව කළුවර බලාලා කියන පාඩම පළවෙනි විචාර ප්‍රශ්නය පිළිබඳ. ඉතින් මේ වෙනකොට 10 ශ්‍රේණියේ පාඩම්ද 11 ශ්‍රේණියේ 11 වෙනි පාඩම දක්වා විචාරවලට උත්තර මම දීලා තියෙනවා. ඉතින් අද බලමු අපි 12 වෙනි පාඩමේ පළවෙනි විචාර ප්‍රශ්නය පිළිබඳව. කුරක්කම් වගාවේදී ගොවියා මුහුණ දුන් විවිධාභියෝග ජය ගැනීමට ඔහු දැරූ වෙහෙස කුරහන් කවි මගින් ප්‍රකාශ වන අන්දම පැහැදිලි කරන්න. ඉතින් මේ විචාරයේදීත් අපි මුලින් ලියලා තියෙන ආරම්භක ඡේදය. අපි බලමු මොකද්ද ලියලා තියෙන මේ ආරම්භක ඡේදය කියලා. කිසියම් භාෂාවක් හා බැඳුණු සාහිත්‍ය ඒ භාෂාව භාවිත කරන සමාජයේ සුලමුල කියාපානවා. ශිෂ්ට සම්පන්න මිනිසාගේ හැඟීම් හා ඔවුන්ගේ දීපේවත ඇසුරෙන් නිර්මාණය වුණු ජන කවිය ඉතා ඈතට ගිය ඉතිහාසයක් පවතිනවා. ජන කවියට කතුවරයෙක් නැහැ. ඒ විදියටම මෙහි සඳහන් වන කුරක්කම් කවිද අතීතයේ සිට පැවත එන ඒවා. මේ කුරක්කම් වගාවේදී ගොවියා කටයුතු කළ ආකාරය සඳහන් වෙනවා. එසේනම් කුරක්කම් වගාවේදී ගොවියා මුහුණ දුන් විවිධ අභියෝග ජය ගැනීමට ඔහු දැරූ වෙහෙස කුරහන් කවි මගින් මෙතැන් සිට විමසා බලමු. මම අරන් තියෙන පළවෙනි උදාහරණය තමයි දුරුතු මහේදී කැලයට වැදීලා. ඉතින් මේ පද්‍ය පන්ති අපි බලමු විස්තර කරලා තියෙන ආකාරය. මෙම පද්‍ය මගින් ජනවාරි මාසයේදී වනගත වුණු ගොවියා මාසයක් පමණ කාලයක් කැලේ කොටමින් මාර්තු මාසයේ වෙන විට කැලේට ගිනි තබා වැස්ස බලා කුරහන් වපුරන බව කියවෙනවා. ගොවියා ජනවාරි මාසයේ කැලේට වැදුණු පසු මාසයක් පමණ කාලයක් කැලේ කොටමින් එහිම වාසය කරමින් මහා දුක් කන්දරාවකට ලක් වෙනවා. ඒ වගේම මාර්තු මාසයේ පමණ වෙනතෙක් කොටන ලද කැලය වියලීමට හැර ගිනි තැබීම සිදු කරනවා. ගිනි තබා අවසන් වූ පසු මාර්තු මසත් ගෙවෙමින් පවතින විට ඉහළ අහසේ වැහි බිත්තර මෝරා කළු වලාකුළු මතුවෙමින් වැස්සට මුල පුරනවා. එවිට කුරහන් වැපිරීමට ගොවියන් කටයුතු කරනවා. මෙසේ මාස 3ක් පමණ කාලයක් වෙහෙස මහන්සි වී ගොවියන් නවදැලි හේන් කොටා කුරහන් වපුරන්නට කටයුතු කරනවා. කුරහන් වගාවේදී ගොවියා මුහුණ දෙන විශාල අභියෝගයක් ලෙස මෙම හේන් සකස් කරගන්නා අවස්ථාවම දක්වන්න පුළුවන්. ඉතින් දෙවෙනි උදාහරණයේ විදිහට මම අරන් තියෙන්නේ එල්ලවෙන්ට කවි කර කීවෙමි බොහොම. මේ පද්‍ය පන්තියත් අපි විස්තර කරන ආකාරය බලමු. කැලේ සිටින සතාසිව්පාවන් හේනට රිංගා කුරහන් ටික විනාශ කරනවා. එබමණක් නොව ඌරන් පැමිණෙන්නේ රංචු පිටින්. එක රංචුවකට ඌරන් විශාල ප්‍රමාණයක් පැමිණෙන අතර උන් හැමදාමත් එනවා. එසේ පැමිණ සත් දිනක් යන විට කුරහන් පැල සියල්ල විනාශ කර දමන්නට කටයුතු කරනවා. මෙයින් බොහෝ ශෝකයට දුකට පත්වෙන ගොවියා මේ දුක කවි කර කීමට කටයුතු කරනවා. එසේ කුරහන් වගාව නිසා දුකටපත් ගොවියා කුරහන් කවි ගායනා කරමින් තම දුකද තරමක් හෝ අඩු කර ගැනීමටද මේ හේනට එන සතුන් එළවා ගැනීමටද කටයුතු කරනවා. එසේනම් එම කවිපන්තියෙන්ද කුරක්කම් වගාවේදී ගොවියා මුහුණ දුන් විවිධ අභියෝග ජය ගැනීමට ඔහු දැරූ වෙහෙස කුරහන් කවි මගින් පැහැදිලි වෙන බව කියන්න පුළුවන්. තුන්වෙනි උදාහරණයේ විදිහට මම අරන් තියෙන්නේ මා කී දේ දෙයියනි බොරුවක්ම නැති. මේ කවි පන්තියත් විස්තර කරලා තියෙන ආකාරය බලමු. මේ පද්‍යයේදී කවියා පවසන්නේ කෙතරම් වෙහෙස වී හේන සුද්ධ පවිත්‍ර කළද උඩ පැලේ සිට බලන විට හැම තැනම පාහේ කණුමුල් තවත් ඉතිරිව පවතින බව දක්නට ලැබෙනවා. ළඟ ළඟ කණුමුල් ඉතිරි වී තිබීම ඔහුගේ දුකට හේතුවක්ලු. වැඩක් සහසුද්දෙන් පිරිසිදුව ඉවර කර ගැනීමට නොහැකි වුන නිසා ගොවියා බොහෝ දුකටපත් වෙනවා. ගොවියා පැල්ලගින්නට පැලට එන්නේ බිම් කරුවල වැටෙන්නට පෙර. ඒ මන්දයත් අඳුර වැටීගෙන එන විටම සිව්පාවන් හේනට පැමිණීමයි. මෙහිදී පෙරමුණගෙන කටයුතු කරන්නේ ඌරන්. රංචු පිටින් පැමිණ කුරහන් කා බිම හාරා මහා විනාශයක් කර යන්නට උන් කටයුතු කරනවා. මේ නිසා ගොවියාට රාත්‍රියට නිින්දක් නැහැ. මෙසේ ඇහැට නිින්දක් නැතුව බොහෝ දුක් විඳිමින් වුවද තම මහන්සියට ප්‍රතිඵලයක් අවශ්‍ය නිසා ගොවියා නිදිමරමින් සතුන්ගෙන් හේන ආරක්ෂා කරගන්නට කැප වෙනවා. එසේනම් කුරක්කම් වගාවේදී ගොවියා මුහුණ දුන් විවිධ අභියෝග ජය ගැනීමට ඔහු දැරූ වෙහෙස ඉහත කවියෙන් පැහැදිලි වෙනවා. එසේනම් ඉහත උදාහරණ සියල්ලෙන් අපට පැහැදිලි වන්නේ කුරක්කම් වගාවේදී ගොවියා මුහුණ දුන් විවිධ අභියෝග ජය ගැනීමට ඔහු දැරූ වෙහෙස කුරහන් කවි මගින් ප්‍රකාශ වන බවයි. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.